කාලේ ඉඳලා ලංකාවට අපි 7 වෙනිදා තමයි ආවේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් තමයි ඉතින් අපි තෝරගත්තේ ඇත්තරම සමාජ ජාලාවල තිබ්බ ඒ තොරතුරු නිසා අපි ගොඩක් බය වෙලා හිටියා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරගන්න ඊට පස්සේ මෙහි ආවට පස්සේ තමයි තේරුනේ ඇත්තට මේ සමාජ ජාලාවල තියෙන බොරු කියලා අපි දැන් නිරෝධායනය වෙන්නේ පුදුකුඩු රිප්පුව යුද්ධ හමුදා පුහුණු පාසල 68 සේනාංකයේ ඇත්තටම අපේ ආහාර පහසුකම් ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සියල්ලක්ම අපේ යුද හමුදා නිලධාරීන් අපිට හැම දෙයක්ම නොඅඩුව ලබා දුන්නා අපේ ආරක්ෂාව උපරිම තහවුරු කරා ඒගොල්ලෝ ඇත්තටම සතුටු වෙනවා රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක් තෝරා ගැනීම සම්බන්ධව ඇත්තටම අපේ නිරෝධායන කටයුතු 100%ක්ම හරි විදිහට සිදු වුණා කියලා මම හිතනවා ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ නිරෝධායන කටයුතු මෙහෙවන සියලුම නිලධාරීන්ට ජනාධිපතිතුමා යුද හමුදා ප්‍රතිතුමා ඒ වගේම යුද හමුදාවේ සියලුම සහෝදර සහෝදරියන්ට මම ස්තුතිවන්ත වෙනවා මේ කටයුතු තව තවත් සාර්ථක කරගෙන යන්න මම සුබපතනවා දැසනක් අද 2021 පෙබරවාරි 18 වෙනි දින අපි ශ්‍රී ලංකාවට පැමිණියේ ජනවාරි 17 වෙනි දින අපි මුලතිව් කඳවුරේ නිරෝධායන වෙමින් සිටින කණ්ඩායමයි අපි මේ දවස්වල දකිනවා සෝෂල් මීඩියා වල වීඩියෝ ක්ලිප් එකක් ස්ක්‍රීන්ෂොට් වගේක් යනවා හමුදාවෙන් අපිට කාන්තාවන් පිළිබඳව ආරක්ෂාව නැති පිළිබඳ තොරතුරු වගේක් නමුත් අපි එය තරේ හෙලා දක්වන අපි සියලු දෙනා මෙහි සාක්ෂිකරුවෝ මෙහි සිටිනවා දැන් අපි දවස් 31ක් 30 මෙහි ඉන්නවා මොකද අපේ කණ්ඩායමේ වරින් වර සමාජිකයන් පොසිටිව් වුණ නිසා නමුත් අපිට අද වෙනකන් වචනකින්වත් හමුදා නිලධාරීන්ගෙන් කිසිම කරදරයක් වෙලා නැහැ වාචිකව හෝ ලිංගිකව කිසිම කරදරයක් ඉතින් අපි ඒ දකින වීඩියෝස් ස්ක්‍රීන්ෂොට් තරේ හෙලා දකිනවා අපි සියලු දෙනාම මේ පිළිමදුව තරේ හෙලා දකිනවා ස්තුතියි අපි මේ වීඩියෝ එකක් කරන්න යන්නේ මේ අන්තර්ජාලය හරහා මේ මොලතිව් කඳවුරෙන් මේ රට විරුව ඇවිල්ලා ඉන්න කට්ටියට සැලකීම් මදි කියලා අතවර වෙනවා කියලා බොරු ප්‍රචාර යනවා මාධ්‍ය දාල හරහා ඉතින් අපි ආවේ 2021 දෙවෙනි මාසේ 14 තමයි මේ කැම්ප් එකට ආවේ අද 18 වන දින නමුත් අපිට මේ වෙනකම් කිසිම ඉදිකටු මොනතකින් තරමක් තා අපිට කිසිම කරදරයක් කිසිම දෙයක් වෙලා නැහැ ඒව බොරු ප්‍රචාර අපිට හොඳට සැලකනවා මේගොල්ල කැම බීම අතින් හැමදේම හැම පහසුකමක්ම අපිට තියෙනවා බේත්ේ ටික හැමදේම තියෙනවා ඒ බොරු ප්‍රචාර යන්නේ මේ විදිහට මඩ ගහලා තව ඉන්න ඉන්න රට විරුවව ගැනවීම නතර කරන්න බොරු ප්‍රචාර යවන්න එපා මේ කියලා මම ඇත්තටම ඉල්ලනවා මේ හැමෝටම හොඳ සතුටින් ඇත්තටම අපි පුදුම සතුටකින් මෙතන ඉන්නේ ඒ තරම් අපිට සතුටුකම් තියෙනවා කිසියම් කරදරයක් නැහැ ඒ බොරු ප්‍රචාර දාන්න එපා කියලා ඇත්තටම හැමෝගෙම මම ඉල්ලනවා මේ ඒ වගේ කරන්න එපා බොරු ප්‍රචාර යවන්න එපා කියලා अभी सऊदील कटियानवा मेहे ब्लॉक गोड़कनवा नमू तपी देसी देवनी दिन मे कंदूर आवा एनकोट तारक्षा पिट पुलवंतर तिबुन अभी देमापी अंगे लक्ष वेडी आरक्षा तमें अभी मेचर दूर टेक्वे ඒකියන්නේ දියදුරු මහත්තයාගේ ඉඳලා එහෙ ඉන්න හැම සමාජිකයෙක්ම හොඳට අපිව බලාගත්තා අපි අවශ්‍යතාවයන් ඔක්කොම ඒ වගේම ඉටු කරා මුලදී කඳවුරට ආවට පස්සෙත් එතන බැහැලා අපිව අපේ රූම් වලට එක්කන් යනකම්ම අපිට අපේ ආරක්ෂාව හොඳට තිබුණා දැන් එක්කන් ගියාට පස්සෙත් කිසිම සොල්දාදුවෙක් අපි ඉන්න બ્લોක් එකේ කිසිම සොල්දාදුවෙක් ඒගොල්ලෝ අපේ બ્લોක් එක ඇතුළට එන්නේ නැහැ හැමෝම ඕන දෙයක් අපේ කැම බීම වුණත් ඒගොල්ලෝ ඒ બ્લોක් එකකින් පිට තමයි වැටක් බැඳලා තියෙන්නේ ආ ඒ වැටෙන් පිට තමයි ඒගොල්ලෝ අපිට කැම වුණත් සපයන්නේ අනිත් එක ඇවිල්ලා අපිට අවශ්‍ය හැම දෙයක්ම බෙහෙත්ක් වුණත් හැම දෙයක්ම අපෙන් සතියක්වත් ගන්න නැතුව මේ මුලතුයි කඳවුරින් ඉන්න සමාජිකයෝ මේ සොල්දාදුව මේ ඔක්කොම අපිට හොඳට සලකනවා අනිත් එක ඇවිල්ලා ගැහණු කට්ටිය වෙනම මෙහෙ දාලා තිනවා කිසිම පිරිමියෙක් නැහැ ඔක්කොම ගෙදර ඉන්නට වඩා බුදුමාකාර නිදහසින් සතුටින් ඒ වගේම
ආහාර පාන වලින් උනත් කිසිම දෙයකින් අඩුවක් නැතුව බලා ගන්නවා අනිත් එකේ ඇවිල්ලා මෙහෙ සොල්දාදුවන් ඇවිල්ලා අපේ දෙමව්පියන් වගේ අපිව ආරක්ෂා කරනවා නමුත් සමාජ ජාලයක යනවා මෙහෙ මුලති කඳ උරේ මෙහෙම අසභ්‍ය ලෙස ඇසිරෙනවයි කියලා ඒක සම්පූර්ණයෙන් වැරදි කියන මතය කියන්න තමයි මේ ලයිව් එක උගන්ට මම කියන්නේ ඕනක ලංකාවේ ඉන්න සාමාන්‍ය ජනතාව දන්නේ ඒගොල්ලෝ මෙහෙට එන්න ඕනේ මෙහෙ මොනාද කියන එක අත්දැකීමෙන් ලබන්න මම දැන් ඇවිල්ලා දවස් 5ක් වෙනවා මගේ අත්දැකීම මම උගන්ට ප්‍රකාශ කරන්නේ මගේ අත්දැකීම අනුව මෙහෙ කිසිම මේවක නැහැ අපිට ඒ කියන්නේ අපි දැන් ගෙදරට යන්න තාස නැහැ අපි ඉන්න තමයි ආස ඒ තරම් විනෝදව ඒ තරම් හොඳට අපි මෙහෙ ජීවිතය ගත කරනවා අපි විදේශ රටවල හිටියා ගොඩක් හිර වෙලා හිටියා ඇත්තටම කියනවා නම් අරාබි රටවල තමයි හිටියේ මමත් මුස්ලිම් කෙනෙක් ඒ නිසා මම කියන්නම් නමුත් එහෙත් නැති නිදහසක් මම මෙතෙන්ට ආවට පස්සේ මට ලැබුණා මම ගොඩක් සතුටු වෙනවා පළවෙනිය මම සතුටු වෙනවා මෙහෙ ඉන්න ආරක්ෂක අංශවලා එක්ක මෙහෙ ඉන්න සොල්දාදුවන්ට ඒගොල්ලෝ අපේ සහෝදරන්ට වඩා හොඳට අපිට සලකනවා ඒ නිසා මේ සමාජ ජාලවල මේ කඳවුර පිළිබඳ කියන අසත්‍යව ඕගොල්ලන් පිළිගන්න එපා ඒකේ සත්‍යතාවය ඕගොල්ලන් බලාගන්න නේ ඕගොල්ලෝ ඇවිල් බලන්න එච්චරයි breaking.lk